ඒ අද අදේශනා කරන්නේ ඒ මක්ගම් මග ඥාන දර්ශන විසුද්ධියින් නිවැරදි මගනං ආයෂ්ඨාංගික මාර්ගය ඇතමයි නිවැරදි මාර්ගය ඇැබේ ආර්ෂ්ඨාගික මාර්ගයේ තතාගතයන් වහන්සේ පෙන්නල දෙන මාර්ගය එක ලෞකිකවසයනු දේශනා කල තියනවා මේ යම් කිසිකෙනෙකුට මේ දුක්සහිත සසරෙන් සඳහටම මිදෙන් ඩෝනනම්. මේ ප්‍රවෘතිය පැවැත්ම දුකයි කියලා. අනේ මේක මහා පීඩනයක් මහා වදයක් මහා කරදරයක් මහා දුකක්. එවනිසා මේ රූප වේදනා ස්ඥා සංකාර විඤ්ඥාන කියන ස්කන්ධයන්ගෙනත් ඇසකන නාශ්‍ය දිවසරීරය සිත කියන. මේ ආයත්ත නහයේ අධ්‍යාත්මිකකායතන හය. හා දහතුවශසයෙන් බෙදලවෙන් කරන දහටක් දයාමාරක් රූපවලටත් හතහමාරක් නාමවලටත් බෙදල පෙන්නන මේ ධර්මයන්ගේ පැවැත්ම මහ වදයක් කරදරයක් පීඩනයක්. මේ අර්ථයක් නෑ මෙහි වටිනාකමක් නෑ. මේ ගතයුතු දෙයක් නෑ කියලා. තමන්ගේ. ඥානයට බුද්ධියට නුවනට වැටහෙනවන එයටමිදෙන්ඩ අනිත් පැත්ත දේශනා කරන්න ලෞකික පැත්ත නෙමි ලෝකොත්තර පැත්ත. ත්‍රපී තීරණය කරන්න ඕනේ ලෞකික පැත්ත ද වටන්නේ ලෝකොත්තර පැත්ද. මෙ තතාගත යන් වහන්සෙනං දේශනා කරන්නේ ලෞකික පැත්ත එක මොහොතකටවත් ඇසි පිල්ල ගහන තරන් කාලයක්වත් වර්ණනා කරන්නේ නෑ. රනා කලත් න කරන්නත් නැහැ තථගතයන් වහන්සේ දේශනා කරන්නේ ලොකොත්තර පැත්හෙවත් මේ සසරින් මිදීමම එක කියන්නේ සැපක් නැහැ එතන එතන දුකයි අවසානයක් තියෙනවා දුක්නිමඔට පත් කිරීමක් තියෙනවා ඒක නිසාඒ සවභභාවයන් දුකයි කියලාම පැහැදිලිම තේරෙනවන මිදෙන හැටි කිවා. කැමතිෙනකට කැමතිකක් ග්ඩ පුළුවන්කිව. බලකිරීමක් බෞද්ධ දර්ශනය තුළනේ අවබෝධය තුළ නුවනින් දර්ශනය වීම තුළ තම තමන්ට තීරණය කරන්න පුළුවන් තවදුරට ප්‍රවෘත්තිය පැවැත්ම මම අරගෙනයනවාද එම නැත්තම් මේ ප්‍රවෘතිය පැවැත්මමං අයින් වෙනවද.වෙ වෙනවද. හැබවෙෙන්වෙන්න හෝ පවත්වන්න පුද්ගලයෙක් නෑ කියන කාරණය සතාගතැන් වහන්සේ පැදිියීමම දේශනා කර. පුච්චරයෙක් නෑ සත්යෙක් නෑ කෙනෙක් නේ. තියෙන්නේෙ ක්‍රියපක් ආයතන අරම් බැලුවත් එතන තියෙන්නේෙ ක්‍රියාහයක් ධාතු වශසයෙන් අරගෙන බැලුවත් එතන තියෙන්නේ ක්‍රියාවන්. නාම රූප වස්සයෙන් අරම් බැලුවත් නම රූප දෙකේ තියන්නේෙ ක්‍රියාවන් කර්මය හා පුනර්භාවේ කියන දෙක සංසන්ධනය කලා බැලුවත් දැතියන ක්‍රියාවක්. සත්‍යයන්ගේ පැවැත්මට දේශනා කරපු නිවැරදි කාරණ දෙක කම්මනයාම චිතනයාම කියන ධර්මතාදි අරම් බැලුවත් එදගැත්තියෙන ක්‍රියාවක්. දෙනිසම ක්‍රියාවේ ඇති වටිනාකම මොකක්ද කියල තමයි හොයන්ඩෝන එතකොට තමට තේරෙනවා මේ ගැලවෙන හොදයි කියරු. මදක හොඳයි මේ ප්‍රවෘතිය නවත්තනක හොඳයි කියලා අන්න එතනට මනස සූදානම් නම් මෙතනිදල දේශනා කරන ධර්මයන් තේරවිී එතන්ට සූදානම් නම් මනස කියන්නේ සසරින් ගැලවෙෙන්ඩ දැම ප්‍රාර්ථනාවත් තියනවා නිර්වාණවබෝධය පිණිස තො නිවන කියන්නේ තියන තැනකුත්නෙ මේ නැති තැනකුත්නේ නි ඇති තනකුත් නෑ හැබ නැති තනකුත් නේ. මේ තියන්නේ නිවන කියල පෙන්නන්න තනක් නෑ. හැබ අවබෝධ කරන්න ඕනම තැනක පුළුවන් එකනේ නැති තනකුත් නේ. ඒ නිසාම මේ ධර්මය හරිසූක් සමුම්. ස්ෂුම් ධර්මය මනස්සට හස්සු කරගන්ඩ ඕනි සියහ මනනුවන. සතිය හා යෝනි මනසිකාරය එ නිවැරදි මග ආර්ෂ්ඨාංගික මාර්ගය ලෝකොත්තර පැත්ත ලෝකෝත්තර පැත්ත වැඩෙනකොට ඒ වඩා ගැනීම සඳහා ඒ නිවැරදි මගේ යාම සඳහා අතාගතයන් වහන්සේ කරුණු රාශ්‍යක්ඇ පෙන් අලතින එයින් ඕනම කරුණක් කරන්න විභාග කරන්න පුළා පරික්ෂා කරන්න පුළා අප ගන්න පුළුවන් ඇත තක තැන් අස දේශනා කරන විටර්ක කෙල කක්තිරු විතර්ක කියන්නේ කල්පනා කරන කල්පනා කරන තැනම තව ධර්මතාවයක් තියෙන විචාර කියලා එජනි සය බලන යම් දෙයක් පිළිබන්ඳව අපි කල්පනා කරනවන එකල්පනා කිරීම එතනම තියෙන ස්වාබෙලි මිස් භාවය එකල්පනා කරන දේ පිළිබාද ත්‍රපි ගාමෝදැන් විතර්කය සඳහපි ගන්න එකඒ තියෙනවා විතර්ක හයක් රූප විතර්ක සබ්ද විතර්ක ගන්ධ විතර්ක රස විතර්ක පොට අබ විතර්ක ධම්ම විතර්ක. තියහැම තමයි විචාර හැටියට දේශනා කරන්නේ. රූප විචාර එකෙන් රූප පිරිිබඳසය බැලීම අර විතර්ක යන කල්පනා කරන. සබ්ද විචාර සබ්ද පිළිබන්ඳෝසය බලන ගන්ධ විචාර ගඳ සොඳ පිළිබඳව සෑබලන රස විචාර රසයන් පිළිබඳව සෑ බලන ඇබේ ස්ෑබැලීමෙන් කල්පනා කිරීම තුළ නැත්තන් ඉන්නේ හොදර බලන්න කල්පනාර හිටල බලන්නුවොත් රස විචාර පොටබ විචාර පහස පිළිබඳ කල්පනාකිරුවොත් ඒ පිළිබඳ සෑබැලීමක් තියෙන කල්පනා කරන්න නැත්තා එතාක්කල් සෑබැලීමන්නේ ධම්ම විචාර කියයන්නේ රූප හෝ නාම ධර්මයන් පිළිබඳව කල්පනා කරනවා නම් නැවත නැවතඒ පිළිබන්ඳව ස්ැබැලීමක් තියෙනවා දැන් අපි ගන්නවා රූප විතර්ක දරූපකයන්නේ හැට පේන බාහිරන් තියෙන සිරුමදවාට මයි රූපකයන තොර රූප පිළි බාද අපි රාර්ය ආයස්ථාංගික මාර්ගයට අපි වැටනා ආකාරයට මෙනෙහි කරන්නන එදා තමයි මඟට වැටෙන්නේ නැත්තන්න ොමද ාහිර රූපය ආර්යෂ්ඨාංගික මාර්ග පළවෙනිීම එක තම සමාදිට්්‍යි දන්නවා සමාදිිටි සමසංකප්ප සමාවාච්චා සමාකම්මන්ත සමාජ්ජීව සමවායම සමස් සති සම සමාධී. බාහිර රූපයක් අපි විටර්ක කරනවා කල්පනා හැබැ කල්පනා කරන්න ඕනේ සම්මාදිට්ටයට ගැලපෙන කාරයට බලන්න ඕනේ අපි කල්පනා කරන රූපය පිරීබාන්ධව අපි නිවැරදි ලෞකික පැත්තට නෙමේ ආර්ය්‍යෂ්්‍රාංගික මාර්ගයේ ලෝකෝත්තට පැත්තට අපේ මනස නැඹරුවෙනවාද. ගැන සසරින් එතර වෙන පැත්තට. සසරින් මිදෙන පැත්තට. සිත නැඹුර වුණොත් අපි නිවැරද්දිව ආර්්‍යෂ්්‍රාංගික මාර්ගයට බැසගත්තයි වෙනවා. එන් නැතිතාක් කල් ආය්‍යෂ්්‍රාංගික මාර්ගයට බැහැලනෑ හැබැයි එතන තියෙනවා දැන් කර්මය හා කර්මඵල විශ්ශාසය කිරීම, ලෞක සම්මාධිට්්‍යයක් ඒක ලෝකෝත්තර සම්මාධිට්‍යය නෙමේ ඇැබ එකත් ඕනි කර්මය හා කර්මඵල විශ්වාස කිරීම ඕනි. එදට ලෝකෝත්තර සම්මාධිට්ටය නම් මෙන්න මේ ආකාරයට මේ කරුණුටික වැඩෙන්ඩ ඕන එක වන තමයි නිවැරදිවූ සම්මාධිට්්‍යියයට එන්නේ ඒක ආර්යෂ්්‍රාංගික මාර්ග නිවැරදි පැත්ත අරක වැරදි පැත්ත නෙමේ ඒකත් නිවැරදි කර්මය හා කර්මඵල විශ්වාස කිරීම නමුත් අපට අවශ්‍යය කරන්නේ සරින් මිදද සසරින් ගැලවෙෙන්ඩ ගැන නිවන් දකින්ද ඒන නම් අපි විතර්ක බාහිර රූපයක් කරය කල්පනා කරන තර කල්පනා කරන්න ඕනේඒ කල්පනා කිරීම තුළ අපේ සිත ක්‍රියාත්මක වෙන්නේ කොමද කියලා. එතැන නැත්තන්ගේ රූපය පිළීම් බඳ ඇල්මක් ආසාවක් කැමැත්ත චන් දෙයක් නැත්තං අපි බැහැල තියෙනවා ආර්්‍යෂ්ඨාංගික මාර්ගය සම්මාදිට්ටී ඒ රූපය පිළිබඳව විතාර්ක කල්පනා කරන නි අපි රූපියත් දැක්ම පිබඳව කල්පනා කන තමයි සභා වෙශසිතය භාවය එදරේ කල්පනා කිරීම තුළ ආසාව නැත්ත අමනාපත් නැත්තා එන මෝහේතනනෑ එ රූපය පිළිබඳව ආසා සහිත සිතක් නෙමේනං දේශ සහිත සිතක් නෙමීනං එතන මෝහ එහනම් අකුසල්ල මූල ධර්මත් තුනම එදන නෑ එහෙනම් නිවැරදි මොකද ලෝබය අවසානයේ නිවන දේශය අවසානයෙන් නිවන මෝහය අවසානයෙන් නිවන එහනම් අපි රූපයක් විතර්ක කරනකොට ඇහන්දකපු රූපය එ පිරිිබඳදෝස්ිතක් ඇදනවා සිත පිරනුතුන එකතු කරන්න ස්්පර්ශයයි වනාම් පස්ස අපේ පිළිබඳ විඳනවා එරූපය පිළිබඳ හඳුනා ගන්නවාඒ හඳනා ගැනීම තුළ සිත බලවත්තිෙනවා එතන දලා විතර්කොල්ඩ යනවා බලවත් වන හම තමයි විතර්ක වලඩ යන්න තේරෙන් ඕනෙම කියනදී පැහැදිිවෙන්න ඕනේ රේතනින් තයි තර්කයටයන් තු විතර්කයට එතනද යනකොඩම එතන ලෝබය තියනවා ඇයි සිතට පවතින්න අපි කාලයක් දුන්නන්න සිතේ ප්‍රවෘත්තියට කාලයක් දුන්නා ඒ කාලය දුන්නේ අ රූපය පිරිිබන්ධව කල්පනා කිරීම තුළ එ ඒ රූපය ලස්සනනං දැකොම් කලුුණං අපි ඒරූපය පිළිබඳ විදිනවා ඒරූපය පිවඳ විදිනවනි තො ඒරූපය අපි අප්‍රියනං අමනනාපනං අපේ සිතේ ගැටීමක් කෙනවා තොර විඳනදේ හඳනාගත්තා නරකද හොඳද තොර විනිශ්තයකට එනවා පි මේ නරකයි මේක හොඳයි එතහොඩ හඳුනාගත්ත ද වැරදිාකාරයට ඇයි තීරණය කළ හොඳ හෝ නරක ඇබ එම තීරණය කරන්න බැහැ ඒයි තීරණය කරන්න බැරි බාහිර රූපයක තියනෙ ක්‍රියාවක් ඒ බාහිර යම් රූපයක් ඇත්නම් මේක වර්ණයක් ගල තිීනවා ඕනම රූපයක වර්ණයක් තියනෙනවාන එක අපි ඒ වර්ණය පිරිිබන්ඳව විඳීමක් ගන්න අපේ මනසට නැ ඒවරණය හොඳයි සයක පැහැපත් දැමන ඇදු පැළදු හම තෝරන්නේ ඒේකයිද තොර දැගෙ වල්දරුල්ල ලංකාර කරන්නේ බිත්ති එම පට කරන ගොට අපිගෙන මේ වරණය ජලපන්නේ මේ කාරයන්නේ එම කියනවයි. එකක වර්ණය අපි රැවටි ලතින්නේ. එදවට ඉස්ස භාාව රැවටිල තොර සංඥාව අපිට වැරදි ලතින්නේ. සංඥාව ගත්ත වැරදි ආකාරය. එතුන රූපය ගත්තේ අපි හතරැස්ෝ දික් ෝ පෙතලි ෝ කෙටිහෝ යම්මාකාරය කෙන්නම් අපේ මනසින් අපි විතර්ක කරේ ඒ විතර්කයත් වැරදි. තොර සංඥාවත් වැරදි එතර පිරිිබඳව විඳීමේ සිතක්කාවනං එතනත් වැරදි. මොකද විඳින තැන තමයි හදනාගන්න හඳනා ගැනීම තුළ තමයි සිත බලවත්වෙෙන්නේ. ද එත හොට අපි ආර්ස්ටාංගික මාර්ගයට ලෝකෝත්තර පැත්තල බැහැලා නැයි කියන්නේ අපට රූපය පිළිබඳව කෙලෙස් වැඩෙන. කෙලෙස් වැඩෙනෝ නත ලෝභය ඇති වෙනෝ එක අමනාපන දේශය ඇති වෙනවා එතට ඒ දෙකට අපි සිත තුළ ඉඩදුන්නේ මොහය නිසා ඒ රූපය තමන් අයිතිකරගත් තනම් එකලංකාර වටින දර්ශනය රූපයක් තමන් අයිතිකරගත් තන මානය ඇති වෙනවා පිළිබඳව නිවැරදිව දැක්කෙනන ත්තන් දිිට්ටිය ඇති වෙන එතන රූපයක් න එතන තියෙන ක්‍රියාවක්. ක්‍රියාව දැක්කෙන රූපයක් දැක්කේ. එතකට දිට්ටිය වැරදි හරිද එකට එතන දික්්ටියත් තියෙන එට ලෝබේතින දේශේ තින මොහේතින මානේතින දිට්ටිය තියෙන. මේ රූපය පිළිබඳව බෞද්ධ දර්ශනයට අනුව කල්පනා කරන බදුරජාණන් වහසේ දේශනා කරන මේ රූපය සතරමහා ගහතු කියලා. සැකක් ඇතර සත්‍ර මහ ගතුද නෑ ම රූපයක් ති සැකයක් ඇතිෙනවා. තෙරෙනති කියන එතට විචි ච්චාවත් තියෙනවා. දේ පිළිබඳව නිවැරදි අවබෝධ කරගන්ඩ සිත උත්සාහනයි වඋන දුනේ.ඒට කියනවා තියන මිද්ද කියලා. අලසකම කම්මලිකම අකර්ම්‍ය බව. නිවැරදි ආකාරයෙන් අවබෝධ කරගන්න්ඩ මනස සුදුසනෑ. තියන මිද්ද. ට ත දච්චා දච කැන ිත වික්ෂි්ත වෙනවා. ඇ අරමුණ හරියාකාරම නිවැරදි කරගාන්ඩ මනස සූදානම් නෑ ත එතකොට ඒ සියලු විතර්ක වැරදිනේ සියලු විතර්ක වැරදිී.ඇතුඒ පිළිබඳු ස්යාබැලිමුත් වැරදිී. ඇයි වැරදි කියන්නේ එතන තින සත්‍රමහදතුන්ගේ ක්‍රියාවක් බාහිර රූපයේ. එත්තනට සිත ගත්තනං අරෂණයෙන් බාහිර රූපය දැකපු ගමන් සිට එතනට ගත්තනම් විදීමට යන්නෙත්නේ හඳුනා ගැනීමට යන්න න්නේේ හඳුනාගඩ දෙයක් නෑ ක්‍රියාව තුළ එ ක්‍රියාව අතිසේ වේගක්සිිදුවෙන ක්‍රියාවක් තෙරෙනව බාහිර රූපය තියන්නේ අතිසේ වේගෙන්ක්සි දෙෙන ක්‍රියාවක් තියන්නේ තයනි සතම එක වෙනස්වීම විපරිනාමය අපට පෙන්න්නන්නේ හැබ අපිට ඇහැට දර්ශනය වෙන්නේ කාලයක් ගිහිල්ලා මනසට දර්ශනය කරග්ඩුවනේ නිවැරදිව සනයක්ෂණයක් පස්ස ඉපද බිඳිනවා. ඒ තමයි පරම සත්‍යය. එ බාහිර රූපේ තියන්නේ ක්‍රියාවක් හේතියන්නේ ක්‍රියාව. ේ බාහිර රූපේතියෙන්න ක්‍රියාව තමයි සතරමහ ධාතු ඕනම රූපයක් ගත්ත සතර මහ ධාතු. එයි එහෙම කියන්නේ බුදුරජාන්ස පැහැදිරිිව දේශනා කළා මහනනම මුලු විශ්ය මතියෙන්නේ ක්‍රියාවක් ඒ ක්‍රියාව නාම රූප දෙක එතනින් හට දෙයක්නෑ නාම රූප දෙක. එකකොට අපි මේ ඇහෙන් දකින රූපය හෝ ඇස දෙකම ඇතුළක් කරන්න වෙන්න රූපේට එකනනි සතර මහතාතුන්ගේ ක්‍රියාවටයි රූපයකයන් දේ පිළිබඳව විතර්ක කරන්න මනසි. එකැන සිටන් දතොන් නාමේ ද නාම රූප දෙකන්නේ ක්‍රියාත්මක ව පැහැදිලි ද කියනෙ එක එකට මේ නාම රූප දෙක ක්‍රියාත්මක වීම තුළ අපි. තතාගතයන් වහන්සේ දේශනා කරා සත්‍යාගේ පැවැත්මට කරුණු දෙකයි කම්ම නියම චිතනිය දැහෙන ඔය දෙකෙන් ඕන විසඳ ගණ්ඩත් ගැටලුව ඒ කියන්නේ සිතේ ප්‍රවෘත්තිය අවසානය තමයි නිවන කියන්නේ සිත තවත් භවයකට සම්බන්ධ වනොත් කවදාවත් නිවනක් නෑ එක්ක බිත්තරයක් ඇතුළි බහි නම් එක්කො මෞකුසක බහිනා. කොු කානු පල් වතුරවලට බහිනවා මෙැමන තම් උපාතික බහින බහින්නේ සිතයි කය යන්නඒ භකර බහින්න සිතයි එකර සිට බහින්න නම් තථගතයන් වහන්සේ පෙන්නල දෙෙන ආකාරය කර්මයක් ඕන ඇයි ධර්මතා දෙකයින්න පෙන්නන්නේ ප්‍රවෘතියට සත්‍යයාගේ පැවැත්මට මේ ගමනට පෙන්නන්නේ කරුණු දෙකයි. තොර දෙකා දමයි කම්ම නියම චිත්ත නියාන්න විශව පැත්මට කරුතුනන්දේ සනාකරපු බවදධන්නමන. බීජනයාම රතුන්‍යයාම ධම්මනයා නාමධර්ම පහහිනි එතකොට බීජනියයාම රර්තුනයාම ධම්ම කියනෙ විශ්වය පැවැත්මට දේශනා කර සත්්‍යයාගේ පැවැත් මට දේශනා කළේ කරුණු දෙකයි. එ දෙකම නාමධර්ම කර්ම කියන්නේ නාමධර්ම එ වඩ චිත්ත කියන්නේ නාමධර්මයා චිත ගැන සිත තොර සිතේ ප්‍රවෘත්තියට ප්‍රත්තිය වෙන්නේ කර්මය කියනක තමයි බුදුරජාස වෙතර පෙන්න්නේ. එහෙනං අපී නිවැරදි ආර්ය අෂස්ටාංගික මාර්ගයට බහින වනං අපි කර්ම සකස් නොවෙන ආකාරයට සිත පවත්වන්ඩ ඕනේ. පිළිගන්න. ැහැදිිද කියන. කර්මසකස් නොවෙන ආකාරයට සිතේ ප්‍රවෘතිය ගෙනයන් ුවන. තර කර්ම සකස් වෙන්නේ යයි රූපය අපි ගන්නේ සමුතිය. සම්මුතියෙන් ගත්ත ගමන්ඒ රූපය හැඩයක් පන්න නොපට. පෙතලිද දික්ද කෙටිද. යද වශයෙන් හැටයක් පෙන්න්නන. වර්ණයක් පෙන්න්න නවා අපි ෝ දෙකට අහුුවෙන මන සහුවෙන ඔය දෙකට. අර නිවැරදි ක්‍රියාව දකින්නේ නේ එකන පරමාර්ථය විද්‍යාමානන සම්මුතියි විද්‍යාමාන. ත සම්මුතිය විද්‍යාමාන වෙලා තියන තා කල් අපි අහුුවෙන්න්න කෙලෙස්වල්ට. පරමාර්ථය විද්‍යාමාන වනහාම අපට කෙලෙස් වැඩෙන්නේ. කෙලෙස් වැඩ නෙනැත්තං කර්ම සකස් වැඩ විදිහක් නෑ. සිතේ කෙලෙසීම තමයි කර්ම සකස් කරන්නේ. ඒක පැහැදිලියම දේශනා කළ කලේසවට්ට කම්මවට්ට විපාකවට්ට. කෙල්ලෙසීම මහනෙන කෙලෙසීම නිසා කර්ම කරනවා කර්ම නිසා විපාක විදිනු. එතමයි බුදුදම ඉදිරිපත් කර නයාය තොරවට තුනක් එතන තියෙන එහෙනම් කෙලෙසෙන්නේ වැරදි ආකාරයට ගත්තොත් විතර්ක කොළොත් වැරදි ආකාරයට එතන කෙස වෙන ෙනවා අනිත් එතකට කම්මනයාම චිත්තනයාම කියන ආකාරය අපි නිවැරදිව දැනගන්න ඕනේ දකගන්න ඕනේ කර්ම දෙකයින්න පෙන්නන එන සිතේ ප්‍රවෘතිය සෑම මොහොතකම මේ කර්ම වැඩෙන්න්නේ නැති ආකාරයට කර්ම සකස්වන්නේ නැති ආකාරයට අපි සිත පවත් අන්ඩුවන. ඒක පවත්ව අන්ඩනං ධර්මතා දෙකක් ඕනි සතිය යෝනිෂ මනෂ්කාරය ඔය ධර්මතා දෙකන නතු කරන්න බ. තේරෙනවාද සතිය කැන සිහිය. තුො නිවැරදි සිහය. නිවැරදි සිහට සිතාපුහාම අරරූපය දකිනවා නිවැරදිව. එත තියෙන යෝනිෂ මනසිකාරය යන මනානුවන. එතවට සම්මුතිය බැහැරවෙනවා පරමාර්තය විද්‍යාමාන වනවා. පරමාර්තය විද්‍යාමාන වෙලා තියෙන තාක්කල් සම්මුතිය ද්‍යාමානයි. අපේ දැ අපිට වැරදිලා තියෙන්නේ අපි සම්මුතිය තුළ විද්‍යාමානයි මනස. මෙ පුච්චරේ කාන්තාවක් මෙයා ලදරුවයේ මෙත් පොඩි ළමෙක් මෙය මහලු ඇස එක් කෙනෙ මේක කැමරාවක් මේක දැහැපතත්ියයක් මේ මල් මේ වාස එක මෙ ස්ටෝල එක ද ඔක්කොම අපි සම්මුතියන්නේමේ ද විද්‍යමාන කරන්තිය ඇස මේ කෙස් ලොම් කන් නා දිව මේ ශරීරයේ ඔක්කොම සම්මුතිය කරන්තිය. එදමට අපි විතර්ක කරන්නේ කල්පනා කරන්නේ සම්මුතිය තුළනං අපේ මනස ප්‍රවෘතියක් විතර්ක කියන කල්පනා කරන තර පැවැත්ම කල්පනා කරන්නේ සම්බෝධයෙන්නම් මේ ධර්මය කවදවත් ෙරෙන්නේ කවදවත් එෙරන්නේ ඇයි කෙලෙස් එතන වැඩෙන තො නිවැරදි ආකාරයෙන් කල්පනාකෙරුවත් ඉට පස සොයා බලන්නේ නිවැරදි ආකාරයට විතර්කය ළඟ විචාරයදයන්නේ විතර්ක කියන කල්පනා කරන විචරකයන සයා බලන පැහදිලිදක එක අපි හැෙනවදන කල්පනා කරන්න දේ පිරිබඳවන හොයල බලන්නේ එදවන එහ කල්පනා කරන්නේ වැරදි ආකාරයටන සොයා බලන්න වැරදිආකාරයට. දැන් දුවට එහනම් පැවත් මත්තිී. එටකට ඒක නිවැරදි සම්මාධිට්්‍යය නෙමේ නිවැරදිව විද්‍යාමාන වුණොත් පරමාර්ථය සමදිි්‍ය. ඒවිලා ලෝකොත්තර පැත්. එයි සිත නිවෙනවා? කෙලෙ සටගන්්ඩ විදියක් නැහැ ලෝබේනෑ පරවාාර්තය දැක් සතර මහා ධහතු දර්ශය වුනුත් ලෝබයක්ක නොද. ලස්සන රූපයක් ඒක හැඩය ඒක ස්වභාව ඒක වර්ණය ගත්තුත් ලෝබයක් එෙනවා. එහෙනම් අපි සතිය හා යෝනිශ මනසිකාරය සිය තියන තැනම් අනනුවන තියෙනවා සිය නැති තැන මනනුවනත් නෑ. එහෙන පි නිවැරදිව දැක ගණ්ඩ ඕනේ නිවැරදිව දැනගන්නහා නිවැරදිව දැකගන්නඩ ඕන කියන්නේ එකයි දැ ඔතනද දරකම්ම නිියාම චිත්ත යාාම කියන එක තුර කර්ම වැඩෙන් නැති ආකාරයට සිතේ ප්‍රෘතිය ගෙන යන්න ඕන එතනින් අයට කිසි ගැඩලුවන්නේ ඔ කර්මයක් ඕනේ ඒගා භවිෙනයන්න බිත්තරයක් ඇතුළට අපේ මනස ඇතුල් කරනමන ඒසිත නැවත ප්‍රතිසන්ධියයක් කර යනවාන බිත්තරයක් ඇතුළට එක කරමයක් ෝ. න්න ඇතු තැන්නම හිඩබේ ඇබැයිඒ බිත්තරයක් ඇතුළේ හටගත්ත ධර්මතා පහත් අපි මේ තියන ධර්මතා පහම තමයි අපි කියමු දැම් බිත්තනයක් ඇතුර කොුල් පිටියක් ගතේ ය රූපයක් තියවා ද රපයක් තියන ඒ සතර විඳීපත්තියනවා පින්දනයක් ඒ සතාගේ ආර පාරයේ සතාදුන ගන්න වර්ග්‍ය හතුන ගන්න එැලාගේ තුර රූපතින වේදනා තියනව සංඥා යන ඒ සතාට බලවත්යෙන දෙගන කොටා ගන්නීම ගර කොටාගන්න තොර ිත ලවත්තවෙලා දශයෙන් බලවත්තර සාාවෙන් බලවත්වෙලා පොරකා ආහරටි ගන්න තර ආසාාවෙන් බලවත්තල දොර චේතර න සංස්කාරයක්වයයට ඔයි සියල්ල දැනගන්න විඤ්ඥායන්නේ දර විඥානිකුත් තියෙනවා ඇයි ඒ ගොල බිත්තර ඇතුර බෙස එයාටඉතින් බනි මාිගාවකගේ උපදන්ට ඇයි එතැන්ට කිය නැත්ත එයට තයි කම්ම නියම චිත්ත නයාම කියන්නේ ද පැහැදිලි දෙතුර ට අපි මෙහිතන්ට නොවා යන නෑ කියල හිත නොද යනවා ඇයි යන්නේ රූපය ගත්තේ වැරදි ආකාරයට විතර්ක කළේ වැරදිාකාරයට විචාර කළේ කර්ම සකස්සය ආකාරයට එදොරේ කර්ම සකස්ස එන ආකාරයට කල්පනාකෙරුව ස්වාබැලුවොත් කර්මයට අදාළ තැන ප්‍රතිසඳි ගන්නවා. එත හොට අපි කුසල් කරන මනුස්සාත් මොහැ කළ බල අපි කුසල් කරන කුල් කරපු හාම අපි ගන්න කුසල ආරම්මණයක් අපසාන ආරම්මණය කුසල එදකොට අපි නැවතිෙන මනුසුලෝකට මනුස්සල කඩාවත් ෝප හහියිතියන්නේ රූප වේදන සං්ඥා සංකාර විඤ්ඥාන් ඒවගේම ආයතන හයයි තියන්නේ ඇස දර කිකිලි පෙටියට නැද් ආයතන හැසක්තියන කනත්තියන නාසයක් තියෙන දිවක්තියනො ශරීරයක් තිය නො සිතත්තියන එතකට වෙන සමකද කම්ම නියම චිත්ත නියාම පැහැදිලිද එතකොට එහෙනම් අපි කැම තිද ඇබ අපි එතනට පත් වෙලා නෑ කියෙලා හිතෙනවද සිය දහස්වර අප ආකාරයෙන් ප්‍රතිසධ අරම්තෙන ඒකයි තතාගත යන්වාස දේශනා කරන මේ විශ්වේ ඕනම කෙනෙක් තමන් නොලබපු සත්තා ආත්මයක් නෑ ඕටම සත්්‍යේ අපි සෑම කෙනෙක්ම වෙලා තියෙනවා වෙල එවනේයිගම්ම නියම චිත්තඥා එෙනම් දැන් අපි අර සතාට බැහැ මේ කර්මශය කරන්න ඒ සතාට කර්මශය කරන්න බෑ. අනිත් කානය තමයි මේ දි්‍යලෝකීන දෙවවරුන්ටත් බෑ. මොකද ඉගොලන් අතිශ්‍යය කියහල කම්සපක් විඳන්නේ. සතාගතයන් වහන්සේ පැහැදිනීමම දේශනා කළ කාමසුකල්ලි කානු යෝග හා අත්තකිලමතානියෝග කියන මේ ධර්මතාදකැම පෙන් ෙන්න්ඩෝනි ගැන ඕනට වැඩ ශරීරයට දුක්දීමෙන් මේ විමුන් කියල බන්න බෑ තොර ඕනමට වැඩිය දුක්විදින කෙනෙකුට මේ මනස්ස මආකාරයෙන් මෙහෙවන්න බෑ. එකන නිවැරදි ආකායට නිවැරදි ආකාරය සම්මාධිට්ියයට ගණ්ඩ බෑ එයා අධික දුක්විදින නිසා. යයි දුකෙන් ගැලවෙන්න හොයනවා කල්පනා කරන විමසනා විසක් මේ ධර්මය අවබෝධ කරගන්ඩ එයාගේ මනස සූදා නම්නේ අර අර්තිශය දුක්විදින නිසා. තේරෙනත්. අතිසේ සැපවිදිනවානයිකැනම් සැපවිඳනවනං ඒ අයලා. ඒකට ඇලිලා ඉන්නවා ඒ ආස්වාදය හො එෙනවා ඒ ආස්වාද ඇලිල්ල ගිරිලා ඉන්නවා එයායටත් මේක තේරෙන්නේ. ජාහිතන්නේ මීට වැඩිය සපක් ොහඇත්තෙන්. මේ හෙන්දා කින්ඩ තියෙනනම් මනරම් රූපය කණින් හන්ට තියෙනනම් හොඳ මිරි සබ්ද නාසයෙන්වෙෙන්දෙන්ට තිරනම් හොඳ සුවන්ද දිවෙන්විඳෙන්ට තියරම් ප්‍රනීත රස සරීරෙන්ල බන්ඩ තියෙන නම් උපරරිම පහන්ස මනසිංගා නාරමුණ හරි ප්‍රනීතයි එහනම් මොකක්ද තවහය. ඇකයි කාමසු කල්ලිකානයෝගයක් හරරිින්ිකිවේ ඒ දෙක අතහර පු කෙනෙකුට මනස මධ්‍යස්ථව පවත්න්න පුළුව. දැපිට පුළුවන් පුළුවන් අපට පුළුව. ඇැබැයි ඒ යලාකාරෙන් සැපවිදිනායට සංසාර පුද්දක් නුවනන් මෙතරට එන්න පුළන් ඉගුරට සසර පුරුදු කල්ල තියෙනන මේ සසරෙන් ජලවෙන්නේ කොහොමද කියලා එගලම් පෙර සංසාරය දන්දීල තියෙන ආකාරයට වර්මාන භව තිශෂ කකෝ බෝග ජීවිතය ගත කර පුට. ඒ ගොලන් එතනදි තේරුන් ගන්නවා ජරාව්‍යාධ මරණ සෝක පරිදේව දුක්කදෝම නස්සු කියන්නේඒවා පට මොන තරම් සම්පත්තිමුණත් මේටිකේ නවා කියලා. ඒවිල්ල සංසාර පුරුද්ධය මනසහ නිවැරදිෝ මෙහවල තියන. එයාට තේරෙනවා පැහැදිලිද කියන ඇති එහෙනම් අපි තමයි වඩාත්ම සුදුසුවයි අපි අනන්ත දුක් විඳන්නත් න අපි හෙල සැප විඳින් එත්නැහෙන අපි මධ්‍යම මධ්‍යම් ්‍රතිපදාවක් කැන ැදුම් පිළිවෙද එරටම මේ පහසෙන් අවබෝධ කන්න පුළා එ ඔට පුළුවන් පුළුවන්නේ එ හැබයි නිවැරදිව ගන්්ඩෝනේ නිවැරදිව ගන්නකොට තව තියෙනවා බෝධියංග වැඩෙන්ඩෝනි නිවැරදිව දකින්න කොට යම් දෙයක්ඒ විතර්ක විචාර කිරීම තුළ අපට බෝධියංග වැඩෙන්ඩෝනි බෝධි කියන්නේ නිවනට න ුද්ධිය බුද්ධිය නං නිවනමයි නිවනම තමයි බුද්ධියකයෙන්. තුර බෝධියන්ග වැඩන්න තෝනය. එතුර අපි යම්ධර්මයක් කර මෙනය කරනකට අපි බලන්න ඕනේ බෝධියංග වැඩෙනවද කියෙර. බෝධියන්ග හතයිතයන්. බොදුර ජන්නස්‍ය දේශනා කළල හතයි සතිය ගැන සිහිය. එනම් අප සීය එතන මනාව පිහිනල තියන්න ඕන සති සම්බෝධියන්ගේ කියලා අහල තියෙනවා දන්නවා තේරෙනවාත් තට සතිකයන්නේ සිහිය මනා අවබෝධයට අවශ්‍යය කරන ආකාරයට සහ වැඩෙන් ඕෝනය එකයන්නේ නිවැරදිවම සහිය පවතිනවා අරූපය හතරස් ද පෙතලිද දික්ද කෙටිද අදාළ නැහැ එතන තියන්නේ ක්‍රියාව දකිනවනං එතන සීහ පිහිටල තියෙනවා එතර යෝනිසෝ මනසිකාරය තියෙනවා මනා අනුවන එතන තියෙනවා මනා නුවන එතන තියෙනවා කියන්නේ සති සම්බෝධි අන්ගේයට ඊගාව එක එකමකක් දම්ම විච්චි සම්බෝධි අන්ගේ දම්ම විච්චි කියන්නේ ප්‍රඥාව දෙකර ප්‍රඥාව කියනෙ මන අනුවන දැලෝට නිවැරදිව දකි නන එතුමට සම්මූතියෙන් බැහැර වෙලා අපි පරමාර්ථය විද්‍යාමාන වනාම අපි ඇවිල්ල තියෙනවා නිවැරදි ආකාරය සම්මාධීප්කියයටෙන ඇයි මේ නිවැරදි ආකාරයට ගන්නේ නිවනට අවශ්‍යය කරනවා පිරිවර පිරිවරත්ත කියන්නේ රිවර තමයි සමදිටි සම සංකප් සමවාචා සම කම්වන්ත සම ආචීව සමවායාම සමස් සති මේ අංග හත වටවෙලායින්න දඕනි. මේ අංගහත වටවෙලාාව චිත්ත සමාධයක් චිතයක ග්‍රතාවයක් එතන සිතහරි තැන් පත් හැබැයි ඒ සමාදියට මේ හත වටවෙලා එන්න ඕනිේ වටවෙලා නීන තාක්කල් ආර්යෂස්ටාංගික මාර්ගයට බැහැලන්නෑ ලෝකොත්තර පැත්තට. එත කල්ලා වහික පැත්ත තෙරනති කිය එකක් වෙදැන් දැ ක්‍රමක්හම ගැඹරට එයන්නේ මක්ගමක් ඥාර්දර්න විුද ඉද ට පස ාටික් තියෙන්නේ ෙ හට යනෙ ප්‍රතිපද ඥානදර්ශන විශද්ධට ප දර්ශන විශුදදිය. වඩ මාර්ග පල්ල කියන නිවාර්රයම අලබෙන්න්න ඕන තොරම මේ ඥාණයන් ටික අ නිවාරයම එන්නත් ඕනි. ඥානයක් කියන්නේ. පිළිබඳව ඥානය දුකට හේතුව පිළිබඳව ඥානය දුක්ක නිරෝධය පිළිබඳව ඥානය දුක්ක නිරෝධගාමිනි ප්‍රතිපදා පිළිබඳව ඥානය ද මේ අද කතා කරන්නේ දුක්කන් නිරෝධගාමිනි ප්‍රතිපදා පිළිබඳව ඥානය එහ නං අපි සම්මාධීට්්‍යට එෙන්න්න ඕනේ තුකොට කල්පනා කරනොකොට අර සීය හොඳට එතන පිහිටල තියෙන්න්න ඕන එතකොට අර සම්මුතියට මනසයදි නෑ සම්මුතිය විද්‍යාමාන වෙන්නේ විද්‍යාමාන වෙන්න පරමාර්ථයේ පරමාර්ථය විද්‍යාමාන වන්නවා කියන්නේ දම්ම විච්චි සම්බෝධයන්ගේ එකැන මනානුවන දම විචි ගැන ප්‍රඥාව මනානුවන තොන එතන මනා නුවන තියෙනවා අනිත් එක තමයි ඒ ආකාරයට මනස ගන්්ඩ නම් සිත මෙහේ වඩනම් වීරයක් ෝන වීරයක් නැතුව බැහැ ොට විරිය සම්බෝධයන්ගේ එකැන්නේ මනා අවබෝධයට අවශ්‍යය කරන ආකාරයට වීරය වැඩිරා එතු මෙ දකිින් ඕනි තම සතිය වැඩි ලද කියලා තමන් දකින්න ඕනනි මනසින්. යෝනිෂ මනසිිකාරය මන වැඩි ලද කියලා තමන් ුවනින් දකිින් දන විරිය උත්සාහය දැ වැඩි ලද කියලා මන අවබෝධයට අශ්‍ය කන ආකාරයට වැඩිල්ලදක් කියලා තමන් නුවනින් දකින් ද. තොර සති ධම්ම විච්චි වීරිය කියන මේ නිවනට අවශ්‍යය කරන මේ ධර්මතා වැඩෙනකොට සිතට එන ලොකු ප්‍රීතියක් සතුරක්කන්නේ. හරි මට දැ නිවැරදිව දර්ශනය වෙන දැ නිරදිව පේනවා මන් නිවැරදි විතර්ක කරන්නේ. මන් නිවැරදි වයි විචාර කරන්නේ. නිවැරදිව කල්පනා කරනවා නිවැරදි විචාර කරන්න හැකියාවක් මට තියෙනවා. ලොක සතුටක් එන්නේ. එවැට ගන පීති සම්බෝධයන්ගේ. ඊගාවට තියෙන්නේ පසදි සතිය ධම්ම විචය වීරය ප්‍රීති පස්සදී. පස්සද්දී තියෙනවා දෙකක්. කාය පස්සදී ච්චිත පස්සදී. කාය පස්සද කියලා කියන්නේ මේ නාමධර්මයන්ගේ සංසිදීම පස් අදික සංසි දෙනවා සැහැල්ලු බව එත වඩකායට සිතට ලොකු සැහැල්ලුවක් ෙන්්ඩුවන් එතමයි කාය පසදදි චිත්ත පස්සදිකැනෙ කයේ සැහැල්ලු බව මේ කාය පසද්දිකන්නේ. සිතේ සහැල්ලු බවයි කාය පස්සද්දිකයන්නේ චිත්ත පස් අද්ධිකයන්නේ විඤ්ඥාණය සැහල්ලු බව දැක පැහැදිරිි කරනවා කොමද වෙන්නේ කියලා දැ විදින්නේ නැත්ත ඇද විඳින්න බහැස් පරමාර්ථ ධර්මයන් කිර අ සම්මුතියන්නේ විඳින්න වෙන්නේ සම්මුතියෙන් බැහැර වනාාම විඳීමක් ගන්න බැඇයි අර ක්‍රියාවන දකින්නේ ඇතිවන්නව නැතිවෙන ඇතිවනසෙන් නැති වෙනවා නැතිවනසනය ඇතිවෙනවා එතමයි සතර ම හදාාතුන්ගේ සභාව පටවිධාතුව ඉපද බිඳෙනවා ආපෝධාතීපද බිඳෙනවා තේජෝදධාතීඉපද බිඳෙනවා වායෝධාතතු ඉපද බිඳෙනවා ඒ බිඳන්න ඒ ක්‍රියාවට ගතවෙන්න චිතක්ෂණ දාහතයි චිතක්ෂණද හතක් කියන්නේ තත්පරයක් ලක්ෂයකට බෙදුවත් කෝටයකට බෙදුවත් ඉට තර කිිටිකාලය ඒ ක්‍රියාව මනසට අනුගත වහාම ඒ සභාවය සත්‍යය සභාවය මනසට අනුගත වනහාම දැන් එතු හොඩ විඳන්නේ මොනවද විඳින්ට දෙයක් එතර නැහැ ලස්සනයි කලා ගත්ත තැනයි විඳින්නේ වෙන් අව ලස්සනයි කලා ගත්ත තැනයි විදින්න යථාර්ථයට ගහිල්ල පරමාර්ථයට ගිල පරමාර්ත්‍යය මනසිට ගත්තාම ඇතුල් කරම මනසට ස්ථාවර කරහම පරමාර්ථය එතන විඳීමක් නෑ විඳින්න බැහැ විඳන්න සම්බූතිය සුදුපාටක ලස්සනයි කිව වනන් එතන තියෙන සම්මුතිය රෝසපාඩක ලස්සනයකිව වන එතන තියන සම්මුූදයරෝසපාටත් නෑ සුදු පාටත් නෑ කහ පටත් නෑ නිල් පාටත් නෑ සතර මහතනගේ ක්‍රියාවත්ති ඒක සිතට ඇතුල් කල්ල නැති තාකල් සම්මුතියේ මනස පැටලනෝ සිත පැටලනු. එතකොට පස් අද්ධයක් එන්නේ නෑ එදෝට විඳීමක් තියන විඳීමක් හොයනො විින්දනයක් හොයන හදර විින්දනයක් හොයනකොට ඒකම විඳීම තුළ විඳිනදේ හඳුනාගන්නේ. වේදනාව සංඥාවට ප්‍රත්තියයි. වේදනා සඥා දෙක සංස්කාරයයටට ප්‍රත්තියේ සංස්කාරයක ඇන්න සිත බලවත් කර කර්මයක් හැදුව සංස්ක අරකයන්නේ චේතනා හැවත් කර්ම කර්ම හැදුව කර්ම හැදන්නේ නැහැ කර්ම සකස් වන නෑ විදින්න නත්තම්. එතු වින්නේ විඳන්න බැහැ සම්මාධිට්ටියයෙන් ඇ සම්මාධිට්ටයෙන් අරගෙන තියෙන්නේ නිවැරදි වූ ක්‍රියාව මනසිෙන් අරන්තියෙන් මේ අනුගත් යි නැවතන චතුධාත ඉගත්තාන කියලා එකක් සමත කමටහන් හතරේ තියෙනවන චතුදාතු ඉගත්තා ඒ මකදද චතු කියැනෙ හතරයි. ධාතු සතරම ද ඉවත්තාන කන දකිට. සිතහා සිතුවිලි අරුණහාම මේ අභ්‍යන්තර ආයතන පහහා වාහිර සියලුම දේවල් සතරමහ දහතු. ඒක තියනෙ ක්‍රියාවක්. එ ක්‍රියාව දමයි අන චිතක්ෂණ දහතත් තුල ඇතිව නැතිවීම. දෙතවට කොහොමද විදින්නේ. විඳන්න බැහැ. විඳින්න දහත් නෑ. කියන විඳින්න හදනකොඩක් නැතිවෙ ඉවරයි. ඒ සභහාවය මනස ඇතුල්ලෙලන්නේ. තේරෙනත්. විඳින වනං අනිවාරය සම්මුතියට අයෙන් ඕනේ සමුතිය විද්‍යාමාන වෙන්න ඕන විදින්න. පරමාර්තය විද්‍යාමාන වෙලා තියනතා කල් විඳීමේ සිතක් ඇතිවෙන්නේ නෑ. විඳීමේ සිතක් ඇතිවෙන්නේ නැත්තක් හඳුනා ගැනීමේ සිතක් ඇතිවෙන්නේ . හඳනාගෙන තියන්නේ නිවැරදිආකාරයට සතමාධාතුයකිට. එකට එතන සිත ඇලන ස්භාවයන්නේ සත මධතුනට කොහ ඇල ඒ්‍රියාවට එදකට සිත බලවත්වය නෑ තන ඉජන චේතනා කියන ස්භාවට යන්නේ සම්මූතිය තුළම තමයි ඔය වේදනා සංඥා සංස්කාර ගැන සියලු ධර්මයන් ක්‍රාත්මකවේ ත මේ කාය පස් අද්දී කියන්නේ සිතේ සංසිදීම එට වට නාම ධර්මයන්ගේ සංසිදීම විදින්නේ නැහැ දෙැක්කන දෙක්කා ධාරුච්චරයට මකක්ද කිීවේ මකද ව ධරු්චර. ඉක්මනින් මට නිවන්දකිට බණක් කියන්න කිව පින්ඩ පති වඩිනකොට දේතවට දැ බණ කියන වෙලා වන්නේේ මං මේ පින්්ඩ පාතියනකව. ඉතින් ස්වාමිණි භාගත වවාස වහන්සේ පින්්ඩ පාතික ගැක ම ජවත දන්නේ මටසන මරොත්තු භහන්සේ මට මේ ණටික හගන්නබේ පොඩ්ඩක් කියයන්න ක කෙටි එන දැක්කන දැක්ක කරගන්නක. ඇැන කරග්ඩ කිව. දැනුන දැනුන කියරගණ්ඩ කිව අරමුණ ගත්තන ගත්ත ගත්තර දැන ගණඩකිව. ප්‍ර දිි්ටේ දිි්ට මත්තන් සතේ සතුතමත්තම් මුතේ ොතමත්තම් වි ්‍යාතේ වි ්‍යාතමත් කියනකට රහත්්‍ය ලිවරයි. රහත්්‍ය ලිවරයි. ඇයි දන්න එතිනින් හට පවත්තල පවත නැහැ කියකර. එකන විතර්ක විචාරවලට කින්නේ තොර විදීමක් නෑ හඳුනා ගැනීමක් නෑ සිතේ බලවත්වීමන්නේ. ඒ ධර්මතා නැත්තම් විතර්ක කොයිත්න්නේ. එදොර විචාර කොහද තියන්නේ. පැහැදිලිද කියන එක එහෙන විඳීම සංසින්දනවා හඳනා ගැනීම සංසින්දෙනවා නිවැරරි දිාකාරයට හඳනා ගෙන තියෙන්නේ තොර කර්ම සංසින්දනවා. අවරතමයි චිත්ත පස් වදි කියන්න. එදොර කර්ම සකස්යන්නේ ිත්ත පස්ස අදී නාමධර්මයන්ගේ සංසිදීම හිතන තියෙන්නේ වේදනා සඥඥා සංස්කාර කියන ධර්මදාවයන්ට මනස එයා කරනන විතර්ක කරන්නේය නිවැරදි ඔවිතර්ක කරන්න ඒගන්න පරමාර්තය එත වඩ කර්ම සකස් වෙන්නේ කර්ම සකස් වෙන්නේ නැත්තා කොහොමද සිත බහින්නේග කම්ම නියම චිත්තනියම කර්ම මත ඉතියෙන්නේ එතැන දයන චිත පස්සද්ද ද මේ වැඩෙනවද කියලා බලන්න ඕන ඒ තමයි මෙනෙහි කිරීම තුළ තමයි මේ යථර්ථය හොයාගන්න පුළුවන් පරීක්ෂා කිරීම තුළ නුවන මෙහෙවීම තුළ තමයි මේ සත්‍යවබෝධ කරන්න පුළා අනිත් ඒක ා විඤ්ඥානය නිවීමක් ඕෝන එතු විං්ඥානය දැක ොහොමද නමින් ත විඤ්ඥානය කර්ම විඤ්ඥානයක් වෙන්නන ඒකට කියන්නේ විඤ්ඥානය කර්ම විඤ්ඥානයක් වත් අභි සංස්කාර විඤ්ඥානයක් අභි සංස්කාර සහිත. උනොත් තමයි කර්ම විඤ්ඥානයක් වෙන්නේ. අභි සංස්කාර කියන්නේ සංස්කාරවලත් තියෙන බලවත් බව ඒක කියන්නේ ප්‍රතිසන්ධයක් අරන්දෙන්ඩ පුළුවන් කර්මවලට එවට තම අභි සංස්කාර කියන්නේ සංස්කාර කියනෙ චේතනා සංස්කාරකයන කර්ම කුසල සස්කාර අකුසල සංස්කාර අන ජබි සංකාර පුණ්ඥා බි සංකාර අපඥ්ාබි සංකාර අනි ජබි සංකාර ද මේවටන කර්ම කියන්න එකට කර්ම බවට පත්වෙලා නැහ විදින්නේ නැති තැන හුනාගන්න නැති තැන බලවත්වවෙනෙ නැති තැන කර්ම බවට පත්වෙලා නැහැ සිතු විඩී එතුට විඤ්ඥාණට මක දෙලා ද විඤ්ඥාණ සංසිදිලා දැන් හොඳට බලන්න අපි සෑම මොහොත්තකම කරන්නේ ඇහෙන් ගරප දෙකල සිත් හොය නොන විඤ්ඥාන හොය නො හොය නැද හැබැයි රූප ලස්සන වඩුවනේ ඒකන බලාපොරොත්තු කනින් සබ්දහලා සිත්ත වෙනවා නැද්ද හැබයි සබ්දත් මිහිරි වඩුවන ගතන තියන්නේ මොක දරාගන්නේ රාග කියැන ඇලනවා නාසයෙන් හොයනවා සමද හැබ එක මිහිරි සුවද වන්න ඕන සිතක් හොයන්නේ සිතක්න හැදින ඇ වෙන කිසි කතන්න බෝ නාසය බාහිර ගන්ධද දෙක නිසා සිතක් යැදෙනවා එන සිත්හොයන්න පි. ත දිව රසය නිසා සිතක් හොයනවා නැ ජීවාවි්ඥානය. එහනම් කය පහසයි නිසා සිතක් හොයෙන. මන සයරමුලින් නිසා සිතක්කහයෙන දොර අපි සිත්නය දොහයන්න. එකතුර සිත්හයල සිත එතට ශනය නැතිවෙඩ දෙනවාද එ හිත හටගත්ත සිත කරතු එකතු කරන්න ස්පර්ශයඇයි දො ස්පර්ශය නිසාපි විදින. ඉද මේ තක් හදවා හඳුනා ගැනීමෙන් සිතක් හැදුව බලවත්වීමේ සිතක් හැදවා පර්ම හැදවා.ඇ පුච්චරයද හැදී කෙනෙක්ද හැදී ෑ ඒ ධර්මතා ඒ ආකාරයට කර්ම පිළියල්ල වෙඩ නාමරූප දෙකන මේේ ඕනවන්ට පත්තය වනේ. දෙතර මේ නාම රූප දෙකරන්නේ දතින්. එතර පුච්චරෙක් නෑනීත් සත්යෙක් නෑනීද කෙනෙක් නෑ කෙනෙකුත් නැතම් පුද්රය ුත්නැත සත්්‍යයකුනැත මකදම වෙන විකාරය කොහේදම යන්නේ ඒයි බුදුරජාන්සේ දේශනා කරන්නේ මහන නමේ සත්‍ය ජාති උම්මත්තකය ජාති උම්මත්ත කය උපපත්වයම පිස්සු ජාති අන්ද යිකිවා පේන්නේ ැ සම්මුතියෙන් බල්ල තාකල් යතර්ථය පේනොද ැ පේන්නේ සත්‍ය පේ සත්‍යය පහලති සත්‍යය වහපයකට තමයි මෝහෙ කියන්නේ ද අපි ගල්වා දැන් අපට ඕනේ චතුරාරි සත්‍යය ඔබදන්න තොනි ඕනි අනිවාර්ම තර මේ මක්ගම් මග ඥානදර්ශනය විශද්ධිදම සියල්ල සම්පූර්ණ සම්පූර්ණ වඩ ඕනේ තමයි ආර්යස්ටාගික මාගගේ ලෝකොත්තර පැත්තර ලෝකෝත්තර පැත්තට යන්න නම් අපට චතුරාරි සත්‍යය ඔබෝධ ෙන්ඩ ඕන දකනය හොයන්නේ මේ හතර අවබෝධවෙලා නෑනේ තාමද මේක තියන රූපයක් න තර්ය කරන්න කල්පනා කරේ රූපයක් පිළිබඳ විචාර කල විතර්ක විචාරදයක සිතින්නේ ද කළ කල්පනා කරේ සිත ස්වාබෙලී සිත බාහිර රූපය රූපියයට යිති හරිද ඒකට උපකාර කල යහැන පැහැදිරිිද කියනෙ දැන් එදකොට ඇස රූපය ක්‍රියාවක් ඒ ප්‍රධාන වනා ඉන්ද්‍ර ධර්මයක් වසේ චක්කු ඉන්ද්‍රිය කියල ක කියෙනෙකට චක්කු කියන ඇස ඉද්‍රිය කියන අධිපති. එඒයානත් රප කලන්න බෑනි තොන නාම රූප දෙක ක්‍රියාවක් නේද මෙැතියෙන නැද්ද නමරූප කාව නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තකද මවගේ කරභෂය ප්‍රතිසන්ධි විඤ්ඥානය යක්තානුවට සම්බදධ වෙච්ච තැන ඉඳදලා ක්‍රියාව පටන් ගත්ත නම රූප එතමයි විඥ්‍යා පච්චා නමුර පිත්ව සවපාදය පිණිබඳ හොඳ ඔබධයක් ෝනනි මෙදරම නිව දිව තරු ගන්න ක හැම පැත්තකින් ගලප පන්නවා. චතුරාරි සත්‍ය අවබෝධ න්නඕනේ කර්මය හා චිත්ත ඥාමක ්‍යාම ධර්මය පිබඳ හොඳ පැහැදිිය අවබෝධයක් එන්න ඕනේ තුො නිවැරදි සමාධී්ියයට එ ඕනේ තවතියනවා ඥාන ඥානටක්තියනවා එ ඥාන අට එන්නන්නඕනේ එකැන දුකෙන් ඥානං දුක සමුදේඥානං දුක නිරෝධේ ඥාන දුක නිරෝධගමි නි පටිපදඥාන ඒවගේම අත්ත පටි සබිදේඥාන ධම්ම පටි සම්බිදඥාන නිරුත්ති පටි සම්බිදේ ඥාන පටිබාන පටි සම්බිද ඥානං කියන මේ හතරත්ෙන්න්නටත්ව. බලබ මේ එනවාද කියලා එනවා දැන් නාම රූප දෙකේ ක්‍රියාවත් තුල ආයතනහය පහල කරන ආයතන හයට නේද ස්පර්ෂ සිද්ධ වෙන්නේ එනිසා සලා යතන පච්චා පස්ස කිව ස්පර්ශය ද ස්පර්ෂය උන්න ඇතම් විඳින්න්න බෑනි ඇරූපයක් ස්පර්ස උන්න ඇතැ ඇහෙමවිදි ැබේ අනට සබද්දක් ඉස්පර්ස වෙන්න්න ඕන කනෙ විදින්න. එන ආයතන හයට ස්පර්සහයක් තියෙනවා. ඉස්පර්සය නිසා විඳීමහයක් තියවා සෝත සම්පසජ වද ගණ සම්පසජ වේදනා ජීව සම්පසජක් වේදන කාය සම්පසජ වේදන මනො සම්පසජ වේදනා. තොඩ ඒස් පර්ෂය නිසා විදීම හයත් තියෙන. විඳීම ඇතුළ ඇලිීම හයත් තිෙන. ඇලිීම ඇතව රූපතන්නා සබ්ද තන්න ගන්ධ තන්න රස තන්න පොට්ටබ තන්න ගම්ම තන්න තියනව ඇලනො නි විනිර තැන ඇලන වේදනා පච්චය තන්න. දොර ඒක උපාධන කර ගන්නුවට ලුනන් තේය ැනගේ අපි තදිින් අල් ගන්න මනසි තමයි සිතේ සභාවේ මොකද නැවතෙක් හොයනො අපි නැවති ආශවාදී විඳන්න තියෙන ආසාාව තමයි තෘෂනාව කියන් එදොර සිතේ තැන එලිලා තර වේදනා පච්චා තන්නා තන්නාපච්ච උපාධන උපාධන පච්ච අර තදිින් ග්‍රහණය කර ගැනීම නිසා පියයි කර්ම කරන එ ගැනවර්තමාන භවේ ඒ කර්ම කිරීම නිසා තමයි අරම කිවේ අන්ඩජ ජලාබුජ සේද ඕපාති එකයිති කාම බව රූප බව අරූප බවලට බවපච්චා ජාතිය දො බවතුනක් විශ්ය ක්‍රියාත්මක කරනවා න කර්ම සගස් කරලා තියෙනවා න පහල කරනවාද නැදන පාල කරනවාට කැන ජාතිකයට බවපච්චා ජාතිය ජාති පච්චා ජරා මරණ තොර ජරා කියනි දිරීම දම එකත් තියෙනවද තියනවා ොඩ ඉදනවා කැමතිනේ රැවුලි දෙනවා කැමතිනේ. හම රැලි වැටනවා. තල කැරල් එකක තැ තැන්ගලින් . වයිස යන බාන්ු ගනැ එනවා. එවට කැමතිත් නේ ඇස් පැනීම අඩුව නොට කැමතිත්න්නේේ කන් එහහිම අඩුව නොට කැමතිත්න්නේේ දත් හැලනවට කැමතිත් න්නේේ. එකකොටාත් කැමතිනේ. එකනි ජරවා අපි ප්‍රතික්‍ෂේප කරනවා කැමතිනෑ ඒ අකමැති දුක්කන්ද දුක්කින්දන අකමති ව්‍යාී ලෙඩ රෝග වලට කැමති කිසිම හබිරි සාවටත් කැමතිරේ නෑන එකටත් කැමති නෑ. තොර ව්‍යාදිී අක මැති ඇයි දුක්කින්ද ලෙඩ රෝග මරණ සෝක පරිදේව දුක්ක දෝමනස් උපායාසක් කියනේවා තරප්‍රියන්ගෙන් වෙන්නීම කැමති දේ නොලැබීීමම් අකමැදෙවල් ලැබී දුක්ද නැද එක සත්‍යයද ඇත්තඒ බොරුවක් නෙමේ සත්‍යය එක පරම සත්‍යය ඇයි? ජාතිපච්චා ජරාමරණ හටගත් තනම් එතන දයන්නේ ජරාමරණ අනිවාරය හරි එදට ඒකත් දුක්කාරි සත්්‍යය නෙමේද එක දුකාරි සත්්‍යය හතනම හේතුව තියෙනු හේතුව දන්නවා ඔයලා සමුදාාරය සත්‍යය ඒක ඇන්නේ තුෘස්නාව එකසිට ආකාරය තුෘෂනාවනි සමුදාාරය සත්‍යය ස්යාට එකසි අට ආකාරය තුෘෂ්නාවගේ නිවීම තමයි නිවන කියය ඒගත යන්ස පැහැදිනවම දේශනා දෙශනා කළා මහණයෙනම එකසි අනාාකාරය තෘෂ්නාවයගේ අවසානය තමයි නිවන එදන එහෙන තන්නාව තමයි ප්‍රධාන දැ ොතන තියනවා ඒ ොහමද දැන්වයි දුක විඳවිඳ කාමයන්ට ඇලෙන්නති දැමක් හොදරම දන්නම දුකයි කියලා ජරා ව්‍යාදිි මරණ දුකයි කියල දන්නවා ඒ දැන දැන ගවල්දරොල්ලෝට කැමති යාහන වට කැමති. ඉඩකඩන්වලට කැමති මිල මුදල්වලට කැමති ආභරණවලට කැමති අඹු දරුවන්ට කැමති නැද්ද. ඇද කාමාස්ශ්‍රව. ඔවට කියනෙ ඒවට කැමතින එනම් කාමාශ්‍රව. හරිද දෙව බවයෙන් බවටත් තෝන ඒහිද පින්කරනෝ බවශ්‍රව. මට වැඩිටික් එහෙහි හොයා ගන්න එකට පින්කරන එක බවස්්‍රව බවතන්න හ පින්රන ගොර කට. එදවට කාමතන්න හා බවතන්නා. ඇ කාමාශරව බවාස්්‍රව දිට්ටි ආශ්‍රව. මේ නිවැරදි ආකාරයට මේ නිවැරදි ක්‍රියාව නොදකින තා කල් දිිටි දිට්ටිකයන්නේ දර්ශනය වැරදි දිටි ගැනෙ දකිනවා කියන එක එක තනිවචන පාවිච්චි කළේ වැරදිට දකිනවා කියරෙ ත සම්මා දිට්ින ද මෙච්චර වෙලා කතා කලේ සම්මා දිට්ටිය ගැන. පෙන්වන සමාදිිටියය ගැනම කද කියක තැනන දිටි ආශ්‍රව කාමාශ්‍රව භවාශ්‍රව දිට්‍යාශ්‍රව කියන මේ ආශ්‍රව තුනව දැන් තියෙනවද නැද හිදුකත්වය නදුකට හේතුවත් තියෙනන දැ පරිිච්ච සමුපාදය අවිද්‍යාවෙන් පටන් අරගත්තට බුදුරජාණන් වහන්සේ ප්‍රවෘතිය පැවැත්ම සත්‍යයාගේ බව තුනක පැවැත්ම පෙන්නන්නේ නිවැරදදිව පි්ච සමුපාදය අතීත භව වර්තමනා පර්තමාන භවය හා නාගත භව එත හොට අවිද්‍යාවෙන්නි පටන් අරන්තී අවිද්‍යාවෙන් පටන්ගත්තට අවි්‍යාවට හේතුවත් තියනවා අවිද්‍යාව මේ නිකහට ගන්න කන්නව එකටත් හේතුවත් තියෙන එකට හේතුවතම ආශ්‍රව ආශ්‍රව ප්‍රත්්‍යයන්තම අද්‍ය එකන ආශ්‍රව වලට සිත තුළ ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්නේ අවිද්‍යාව නිසා මෝහය නිසා ඒ තන්නාව ශේ කරන්නේ තන්නාව ශේකරන්න නැත්ත මොහය නිසා මොහැන අවිද්‍යාවට ප්‍රත්්‍යය වෙන් ආශ්‍රව එහනම් ආශ්‍රව විද්‍යාවට ප්‍රත්ථය විද්‍යාව ආශ්‍රවට ප්‍රත්තේ. ඇයි ආශ්‍රව තියනක ෙන අට තමයි අවිද්‍යාව තියන්නේ අවිද්‍යාව තියන කෙනා තමයි ඇලෙන්නේ. විද්‍යාවඋපදවාගත් තනයි ඇලෙන්නේ නෑ ඒ ක්‍රියාවෙන් පෙන්න්න බුදුරජාණන්හන්සේ. සියලු ඇැලි මතහැරියනි එතමට ආශ්‍රව සේ කලා දැන් දොර ආශ්‍රව කියන්නේ ්‍රෘසනාව. අ දුක විදමිඳ හේතුවන හදන්න. ජරාමරණ සෝක පරි දේව දුක්කදෝමනස් කියනව දුකයි කියලා දැන් දන්නවන ඉති එතනම හේතු හදනනේ එතනම හේතුවදී අර දුක්වින්න විදයි ආශ්‍රව ඇති එහෙන එතන අ විද්‍යාව අවිච්‍යාපච්චය සංකාර ජයයිකරම හදන සංකරපච්චය විඥාන එ අවිච්චායත්තේව සේෂ විරාග නිරෝධ සංකර නිරෝධ එ අවිද්‍යාවගේ අවසානය තමයි සංස්කාරයන්ගේ අවසානය. එ අවිද්‍යාවසන්නවෙන්න නම් ආශ්‍රව අවසන්ෙන්ඩුව කවද්ද කරන්න ඇතුට දුකදය දුකට හේතුව තියෙන. එදොට ආශ්‍ර වයින් කළො නිරෝධයි. එකකාරි සත්‍යයක් එදා නිරෝධාරි සතවය. එදොට මාර්ගය ආර්යෂ්්‍රාංගික මාර්ගය දැ පෙන්වුවේ එදොර ආර්ස්්්‍රනාාංගික මාර්ගය තෘෂණාව සේවෙන ආකාරය කර්ම සේවැෙන්ඩෝනි විද්‍යශය ව්ඩෝනි එතකොටයි ලෝකෝත්ත රාරය ෂස්ටාංගික මාර්ගයට එන තකල් ෝකෝත්ත්‍රරය්‍යෂටාංගක මාර්ගයක් නෑ එතකල් ලෞකිකයි පැහැදිලද කියන එක ධර්ම දෙශන අවසන් කරන්න කියනවා කාලය පුළුවන්ද බැරිද දුකතියෙන දුකට හේතුව තනම දීනවා දැන් දුක විඳවිද යි ඒකට හේතුවාදනවා ආශ්‍රවාදනවා ආශර අයි කොළොත් එන අවිච්චාව අවිද්‍යාවී වරයි එතට විද්‍යාව උපදිනවා. තට විද්‍යාව උපදුනා කියන්නේ බුදුරජාන්සේ විද්‍යාවනන්නේ උපදවාගත්ත අවිද්‍යාව වශන් කල ඇ අපි නෑන අ දු විඳවිදායි හේතුව හදනන දුට හේතු හද එතනයි කියන්න දුට හේතු ඒකයි මේ දුකහා දුකට හේතුව හේතු අයින් කොත් එතමයි නිරෝධය එඒ දුක්ක නිරෝධය ැ ජරාම් මරණ සෝක පරිද ඒ කෙනෙවීම මත්තියෙන්නේ ආශ්‍රවයින් කොළත් එතමයි නිවන. මාර්ග්‍ය ආර්ස්ක්‍රාන්ික මාර්ගය ඇැබේ ලෞගක පැත්ත නෙයි ලොකොත්තර පැත්. දොර කර්මශය වෙලා කර්මශය වෙලාන ප්‍රතිසන්ධයක් ගන්න බෑ තොට කලේස පරි නිර්වාණය ස්කන්ද පරි නිර්වාණය. ඉස්සල්ල නිවෙන්නේ කෙලෙස් ආශ්‍රවිෂය කරා ඉට පස්සේ පෙරකර්මශක්තියෙන් රූපවේද නස්සං්ඥා සංකාර විඤ්ඥාන කියන පහේක්‍රියාවතියනවා ඒක කර්මශය කලන් නිසා විඤ්ඥානයට බෑ බහින්් තව තැනකට ඇයි කර්මනය පැහැදිලිද කියන එක එනත් සසරින් නිවනට බනකිවවි එ තේරුම් ගන්ඩ හැබැයි සතිහා යොනිසු මනසිකාරය නිවා තර පස්සද්දී එන සංසිඳන්න ඕන තොට සංසිදුනාම රකාය පස්දි චිත්ත පස්සද්දී සතතිය දම්ම විචේ වීරය පීති පස්සදී. තොර සමාදී තැනත් චිත්තේකක් රථාව තියෙන්නේෙ. එටොඩර අංගාට පිරිව අංග හත පිරිවරවෙලා එන්නේ. එතමයි සමාධිය. තරූපෙක්කා ඇලීම් ගැටීම්නේ රාතන් වහන්ස ඇලෙන්නෙත්නෑ ගැටෙන්නේෙ